එතකොට මේ සිම්පල් හාමොනික් මෝෂන් එකක් මෝෂන් එකක් ඇනලයිස් කරන්න ක්‍රම දෙකක් තියෙනවා කියලා කිව්වා. එකක් තමයි අර අනුරූප වූත් ජලිතය සලකලා අපිට ඒක ඇනලයිස් කරන්න පුළුවන්. අනිත් එක තමයි අවකල සමීකරණයක් නැත්නම් ඩිෆරෙන්ෂියල් ඉක්වේෂන් එකක් සෝල්ව් කරන මෙතඩ් එක තමයි අපි එහෙම මෙතඩ්ස් දෙකක් තියෙනවා කියලා කිව්වා. එතකොට ලෙක්චර් 2 එකේදී අපි කතා කරා සර්කල් එක පාවිච්චි කරලා කොහොමද ටයිම් එක හොයන්නේ වගේ දේවල්. එතකොට මෙතෙන්දී අපි කරන්න බලාපොරොත්තු වෙන්නේ අනිත් මෙතඩ් එක. ඒක ඉස්සරහා ලෙක්චර් එකේදී දීර්ඝ වශයෙන් සාකච්ඡා වෙනවා, ඔයාලා බලන්න. ඒනට මට මේකේ පොඩි එක තැනක පොඩි මිස්ටේක් එකක් වෙනවා. ඒකින්ද මම හිතුව එක පොඩ්ඩක් කලින් කරලා දාන්න කියලා. මොකද මම මේවා ලයිව් සෙෂන්ස් වල රෙකෝඩින්ග්ස් නේ දාලා තියෙන්නේ. හරි, අලුතෙන් රෙකෝඩින් එකක් කරන්න අවශ්‍යත් නැහැ. ඉතින් අරගේ පොඩි වැරද්දක් වුණා එක තැනකදී, මේ තනරින වෙනස් වෙලා ඒකින්ද ගාන පොඩ්ඩක් ඉස්සරහට ගාන පොඩ්ඩක් ඇදෙනව හදන් යනකොට. ඉතින් මම ඔයාලට ඒක කලින්ම දාන්නම් මේ මොකක්ද උනේ කියලා. දැන් ඊළඟට තියෙන වීඩියෝ එකේ තමයි මේක තියෙන්නේ. ඒකේ සාමාන්‍ය විනාඩි 45ක් විතර යනකම් ඒකේ ගැටලුවක් වෙන්නේ නැහැ. විනාඩි 44දී වගේ තමයි ඔය ගැටලුව එන්නේ. මේ තියෙන්නේ මම මේ විනාඩි 44 වගේ තැන තමයි ඔය තියෙන්නේ. වෙන්නේ මොකද්ද කියලා මම ඔයාලට දාන්නම්කෝ. මේ තිය විනාඩි 44 වගේ වෙලාවෙදී තමයි ඔක වෙන්නේ. ඒකෙදි වෙන්නේ මෙන්න මෙතන මේ දැන් මේක මෙහෙම බැලුවට ඔයාලට එච්චර තේරෙන එකක් නැහැ. මේකේ අපි ඇල්ෆා කියලා එකක් හොයනවා. ඇල්ෆාට එන්නේ ඍණ එල්බෙදීම 3යි. ඍණ එල්බෙදීම 3යි. ඒතර ඒක x.t equation එකට මම ආදේශ කරනවා. x.t equation එකේ ඇල්ෆාට අපි දාන්න වෙනවා ඍණ එල්බෙදීම 3යි කියලා. මේක විනාඩි 45 ගියාට පස්සේ පොඩ්ඩක් මෙතන මේ කරපු එක මෙහෙම වර්ධිනවා කියන එක මතක තියාගන්න එකයි. ඒතර මෙතන ඇල්ෆාට ඍණ එල්බෙදීම 3 දැම්මන් පස්සේ එන්න ඕනේ. මෙතන ඍණයි ධන වෙලා තමයි එන්න ඕනේ. එතකොට මෙන්න මේ උඩින් තියෙන්නේ අන්නේ ආදේශ කරලා ගත්ත එක. ඒක මම ඒකට එතන ලියන්නේ x dot සමානයි කියලා ඍණ එල්බෙදීම 3යි කියලා තමයි ලියන්නේ. නමුත් මේක ඍණ නෙමෙයි. මෙතන එන්න ඕනේ මොකද්ද? ධන කියලා තමයි එන්න ඕනේ. මෙන්න මෙතනට ධන එල්බෙදීම 3 කියලා තමයි එන්න ඕනේ. හරි. ඒක ධන ඍණ වෙනස් වෙන හින්දා මේක තව පොඩ්ඩක් ඉස්සරහට හදාගෙන යද්දි අල විනාඩි 45ක් ගිහිල්ලා මේ ආදේශ කරන තැන මේ සෙකන්ඩ් ඉක්වේෂන් එක වර්ධිනවා මට ඒකයි. හරි. ඒක පොඩ්ඩක් මතක තියාගන්න. ඒ හින්දා මගේ අතින් ගානත් ටිකක් වැඩි පැත්තට හිත මිට ටිකක් ගෙනියනවා, පොඩ්ඩක් ස්ට්‍රගල් වෙනවා. ඔයාලා හදනකොට ඒක ධන කරලා හදන්නේ. ඒකට ඔයාලට තේරෙයි මොකද්ද උනේ කියලා. ඒතර අන්තිමට ඒකේ වෙන සිද්ධිය තමයි මෙහෙම වෙන්නේ. ඔහම ඉස්සරහට යනකොට ඔබලන් ඔහම ඉස්සරහට යනකොට විනාඩි 55ක් විතර, තව විනාඩි 10ක් විතර ගියාට පස්සේ අපි ඒක x dot equation එක වෙන විදියකට හදනවා. හරි, කලබල වෙන්න එපා. දැම්ම නිකන් මම තේරුම් තුටත් මම කියන එක ඒක අපි මෙන්න මේ වගේ ෆෝම් එකකට හදනවා. හරි, හදුවන් පස්සේ මම මෙතන දැන් ඍණය තියෙන්නේ. අපි දැන් දාලා තියෙන්නේ ඍණනේ. නමුත් මෙතන තියෙන්න ඕන ඍණ නෙමෙයි, මෙතන ධනනේ තියෙන්න ඕන. එන්න මෙහෙම ධන වෙන්න ඕන. මේක ධන වෙන්න ඕන. ඒකින්ද මෙතන එන්න ඕන cos ඔමේගා t ඍණ 5 බෙදීම කියලා තමයි එන්න ඕන. cos ඔමේගා t ඍණ 5 බෙදීම. cos ඔමේගා t ඍණ 5 බෙදීම 6 කියලා එන්න ඕන. එතකොට ඒක බිඳුවට සමාන කරන් පස්සේ අන්තිමට ඔමේගා තීටා ගන්න පුළුවන්. ඔමේගා තීටා ගන්න පුළුවන්. මේ පල්ලේ හදාලා තියෙන පිළිවෙත ඍණ 5 බෙදීම 6යි. ඍණ 5 බෙදීම 6යි. ධන 5 බෙදීම 6යි කියලා ගන්න පුළුවන්. මේකේ මං හදපු විදිහට කලින් එන්නේ ධන 5 බෙදීම 6 නෙවෙයි ඍණ 5 බෙදීම 6. ඒකින්ද පොඩ්ඩක් වැඩේ පටලැලි සහගත තත්ත්වයක් ඇවිල්ලා පිටක් මට ඒක පස්සේ තමයි මේක මීටර වෙන්නේ ගන්න ටික අන්තිම උත්තරෙ දෙන්නේ නැති වෙනකොට එක මම ඔන්න කලින් ඔයාලට කිව්වේ. හරි, ඉතින් මේ කොටස තමයි සිම්පල් හාමොනික් මෝෂන් එක කියන්නේ අපිට ඉගෙන ගන්න තියෙන අන්තිම තියරි පාට් එක. හරි, මේ විදිහට හදන එක ඒක ඇත්තටම අමාරු කොටස නෙමෙයි. ඒකේ පළවෙනි ගාන ටිකක් තේරුම් ගන්න අමාරුයි ඇති. මොකද ඒක එක ගානක් හදන හැටි අමාරුයි. මම තනික ගණන් අහම අමාරු නෑ. එකම විදිහට තමයි ඔක්කොම ගණන් හදන්න තියෙන්නේ. මේ ඒක එහෙනම් බල්ලි ඉවරලා ඒ වැඩේත් හරියට කරගන්න. හරි.